කුද්දක නිකායේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ ඇතුළත් පරාභව සූත්‍රයේ මෙහෙම තියෙනවා. අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියං. අසතං ධම්ම රෝචේති තං පරාභවතෝ මුඛ. බුද්ධාදී මහසංගරුවන සහ සත්පුරුෂින් ප්‍රිය නොකරන්නේද? මිත්‍යා දෘෂ්ටි ඇති අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කෙරෙද්ද? එය පිරිහීමේ දොරටුවයි කියලා. පිරිහීම පිළිබඳව පරාභව සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. වසල සූත්‍රයේ තියෙනවා යෝ බුද්ධං පරභාසති අතවා තස්ස ශාවක පරිබ්බාජං ගහට්ටං වා තං ජඤ්ඤා වසලෝ ඉති. යමෙක් සම්මා සම්බුදුන් හට ගිහි පැවිදි පිරිසට නිින්දා කරයි නම් තමා වසලෙක් වේ. ඊයේ දවසේ ජනාධිපතිතුමා එක මේ සභාවේ ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එනිසා මම කාරුණිකව නැවතත් වරක් එතුමාට පෙන්වලා දෙන්න කැමතියි පරාභව සූත්‍රෙත් වසල සූත්‍රෙත් ඒ සඳහන් වුණු ධර්මය. අපි දන්නවා ගරු ජනාධිපතිතුමා හොඳට පොතපත කියවන පුද්ගලෙක්. හැබැයි ඊයේ ජනාධිපතිතුමා කියනවා සිවුරු ඇඳගෙන අඟුලිමාල බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරයි කියලා. මම හිතන එක හැන්සත්ගත වෙලක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන බුදුසසුනේ පැවිදි වෙලා බුදුන් වහන්සේට විරුද්ධව වැඩ කරේ කටයුතු කරේ දේවදත්ත කියලා. අඟුලිමාල රහත් භාවයට පත් වෙලා තමයි පැවිදි භාවය ලබා ගත්තේ. ඒ නිසා මම දැනගන්න කැමති බුදුසසුනේ පැවිදි වෙච්ච මොන අඟුලිමාලද බුදුන්ට එරෙහිව කටයුතු කරේ කියන කාරණාවත් මම අහන්න කැමතියි. මෙහෙම ඉතින් ගුරුන්ටත් අකුරු වැරදේ කියලා කියනවනේ. කියන්නේ එතුමාට යම් වරදක් සිදු වෙන්න ඇති. එතුමා නිවැරදි නොකරත් මම හිතුව මගේ යුතුකමක් කියලා මාව නිවැරදි කරන එක. මේ ගාථා දෙකත් ගරු ජනාධිපතිතුමා අනුගමනය කරොත් බොහොම හොඳයි. අත්තානමේව පටමං ප්‍රතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය පණ්ඩිතෝ. අනුන්ට බණ දේශනා කරන්න පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටීම. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. සරුදේ නිසරු කියලා කිව්වහම නිසරුදේ සරු කියලා කිව්වහම කෙලස් වැඩි වෙනවා. අර කථානායකතුමනි ඇත්තෙම මේ අපේ මේ සභාවේ හැමදාම උදේට ධම්මපදයේ හෝ වසල සූත්‍රයේ හෝ පරාභව සූත්‍රයේ වාක්‍යකින් පටන් ගන්න එක හොඳයි. මොකද අපේ සිත් නිවෙනවා. මම ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ 4 වෙනිදා ඉඳලා සීලම පාසල්වල නියම ව්‍යාපෘතියක් හැට සතිවත් භාවේ මයින්ඩ්ෆුල්නස් කියන එක මිනිත්තු 10කින් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි මේ වසල සූත්‍රයේ මෙහෙමත් කියවෙනවා. මම මේ කිසිම පොතපත බලලා නෙවෙයි ආවේ. මම මේ දහම් පාසල් ගිය නිසා තමයි මේක කියන්න පුළුවන් වෙන්නේ කටපාඩමින්. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ. අනේ දැන් බණ ඇහුව ඇති ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. කථානායකතුමනි මේක හරි වැදගත්. ගරු සභානායකතුමා බොහෝම වැදගත් ඒ කරපු ප්‍රකාශය. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ. තමන් වසලෙක්ද බ්‍රාහ්මණෙක්ද කියන එක ක්‍රියාවෙන් ඔප්පු වෙනවා. දැන් අපිට මේ ක්‍රියාවෙන් නම් ඒව ඔප්පු වෙවි යන්නේ කවුද බ්‍රාහ්මණයා කවුද වසලයා කියන එක. හරි. ඒක මුළු රටම දැනගෙන යනවා. හරි. බණ. ඔව්. ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. අනිවාර්යෙන්ම ඉතින් මේ රටේ ජනතාවගේ 120කගේ හිට ටික උණු කරලා දැන් මේක ඇතුලේ කතා කරනවා නිවන එක. 225 නිවන් ඉස්සලා 120 ගින්දර නිවන් ඕන. ඒක අහන්න. ඒ ඇගේ ඇඟේ තියෙන ගින්දර. ඒ මිනිස්සු විනාශ වෙලා තියෙන්නේ. බංකොලොත් රටක් නිර්මාණය කරලා. ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න. මේක වගෙනල්ලා. ඒකට වෙනම විවාදයක්. රට විනාශ කරලා තියෙන්නේ. රට බංකොලොත් කරලා තියෙන්නේ. ඒක වෙනම විවාද කරමු. මේ 225 නිවන් ඉස්සලා රටේ ජනතාවගේ දුක් ගින්දර නිවන්නේ කියලා මං කියනවා. අද උදේ ඉඳන්ම බණනේ මේක ඇහුවේ. දවසක් කර දවසක් වගේ නාලාගිරිගෙනුත් බණ අහන්න වෙන තත්ත්වයක් නෑ ඇවිල්ලා තියෙන්නේ. දවසක් කර දවසක් මේකට ඇවිල්ලා දේවදත්තගෙනුත් බණ අහන්නනේ වෙලා දිනා. දැන් වැඩේ තියෙන්නේ බණ අහන්න ඕන අඟුලිමාල තරුන්ගෙන් කමන්නේ නෑ. මොකද දැන් බඩදරුව අම්මලත් බය වෙනවා. ඊයෙන් පස්සේ බඩදරුව අම්මලත් බය වෙනවා අඟුලිමාල පිරිත අහන්න. ඊයෙන් පස්සේ බඩදරුව අම්මලා අඟුලිමාල පිරිත අහන්න බය වෙනවා. අයි පිරිතව තාපත්තියක් වෙයි කියලා.